පොත එහෙමත් නැත්තම් ෆේස්බුක් නිසා අපේ ජනප්‍රිය කලාතරුවලට සිදුවන අකරතැබ්බයන් ගැන නිරන්තරයෙන් අපි ඔබ වෙත ගෙන ආවා මතක ඇති. ඉතින් මේ වගේ අකරතැබ්බයකට මුහුණ දීපු තවත් කෙනෙක් තමයි ධනංජය සිරිවර්ධන කියන්නේ. ඔහුට මුහුණ පොත නිසා සිදුවුණු අකරතැබ්බය ගැන ඔහු පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහටයි. මම ෆේස්බුක් පාවිච්චි කරද්දී ඇතැම් වෙලාවට සමහරු ඔය ඇත්ත ධනංජයවද කියලා අහනවා. මාත් එක්ක චැට් කරන අවස්ථා තියෙනවා. මගේ නමින් පෙනී සිටින ව්‍යාජ පුද්ගලයින් ෆේස්බුක් එකේ ඉන්න හින්දා තමයි මගේ සමහර රසිකයෝ වැඩි පරිසමට මගෙන් එහෙම අහන්නේ. ඒත් මම පෞද්ගලිකව හිතන දෙයක් තමයි, තමන් ආදරය කරන කලාකරුවා කවුද, ඔහු නමින් පෙනී සිටින ව්‍යාජ පුද්ගලයා කවුද කියලා අඳුනගන්න රසිකයින්ට හැකි විය යුතුයි කියන එක. අද වන විට තාක්ෂණයේ ඉතාම ඉහළ මට්ටමකයි තියෙන්නේ. කවුරු හෝ ෆේස්බුක් භාවිතා කරනවා නම් ඒ ගැන හොඳ දැනුමක් ඇතුව ඒ වැඩේ කළ යුත්තේ. ඒ නිසා ෆේස්බුක් සැරිසරන ව්‍යාජ ධනංජය සිල්වලා හින්දා මගේ රසික රසිකාවියන් මුහුණ දුන්නු සිදුවීම් පිළිබඳව ලැබුණු ආරංචි ගැන මේ මොහොතේ කතා කරන්නේ නැහැ. ෆේස්බුක් හරහා මම මුහුණ දුන්නු අත්දැකීම් කීපයක් ගැනයි මම මේ කියන්න හදන්නේ. දවසක් මම මගේ ෆේස්බුක් ගිණුමට ඇතුල් වෙලා ඉන්න වෙලාවක මම දැක්කා ධනංජය සිරිවර්ධන නමින් තවත් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක්. ඒ වෙලාවේ මගේ නමින් පෙනී හිටපු කෙනා එක්ක මම චැට් කළා. මම ධනංජය සිරිවර්ධන, ඔයා කවුද? මම එයාගෙන් එහෙම ඇහුවා. මම ධනංජය සිරිවර්ධනගේ හෘද සාක්ෂිය. එහෙම කියලා එයා නිහඬ වුණා. ඊට පස්සේ ෆේස්බුක් එකේදී අපි හමු වුණේත් නැහැ. මම එයා ගැන හොයන්න ගියේත් නැහැ. කොහොමත් ඔය වගේ පුංචි පුංචි සිදුවීම් පිටිපස්සේ මම හඹාගෙන යන්නේ නැහැ. හැබැයි මගේ පෞද්ගලික ජීවිතයට ලොකු බලපෑමක් එල්ල කරපු සිදුවීමක් ෆේස්බුක් එක නිසා සිද්ධ වුණා. ඒ සම්බන්ධයෙන් මම නීති හමුවට පවා ගියා. මෙන්න මේකයි සිදුවීම. මට ෆේස්බුක් හරහා කරදරයක් බවට පත්වුණු එක්තරා රසිකාවියක් හිටියා. සාමාන්‍යයෙන් නළුවන්ට ආදරය කරන ගෑනු ළමයි සහ නිළියන්ට ආදරය කරන ඉදිමි අය රසික රසිකාවිය අතර ඉන්නවනේ. ඒත් මෙයා ඇතනුත් එහාට ගියපු කෙනෙක්. මෙයා කියන විදිහට මමයි ඇය අතර ප්‍රේම සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඒ සම්බන්ධය පැවති කාලේ අපි දෙන්න ආගිය දැන්ගෙන කලකී දේවල් ගැන තමයි මෙයා මට පණිවුඩ එවන්නේ. කරන්නම දෙයක් නැති තැන මම එයාගේ ෆේස්බුක් ගිණුම බ්ලොක් කළා. මෙන්න විනාඩි 10ක් යන කලින් අලුත් ෆේස්බුක් ගිණුමක් හදාගෙන එයා ආයෙ මගේ මැසේජ් වලට කලින් වගේම පළිවෙල එවනවා. මේ විදිහට එයාගේ ෆේස්බුක් ගිණුම මම බ්ලොක් කරන හැම වතාවකම අලුතින් ෆේස්බුක් ගිණුම හදාගෙන මෙයා මට පුරුදු පණිවිඩ එවන්න ගත්තා. ඊට පස්සේ මට නීති ඉදිරියට යන්න උනේ මේ කරදරේ මට ගැළවීමක් ඇත්තෙම නැති බව පෙනී ගිය නිසායි. කොහොම හරි උත්සාහ කළා මම මේ තැනැත්තිය ගැන තොරතුරු හොයාගත්තා. එහිදී මම ඇගේ ඥාති පුත්‍රයෙක්ව දැන අඳුනගත්තා. මල්ලි ඔයා කැමති තීරණයක් ගන්න. අපි ආව පවුලෙන් අයින් කළායි තියෙන්නේ. එයාට පොඩි මානසික ආබාධයක් තියෙනවා. ඇගේ ඥාති පුත්‍රයා මට එහෙම කිව්වා. බලාගෙන යති මේ තැනැත්තිය මට වඩා දෙගුණයක් විතර වයස කෙනෙක්. ඇයි කාලයක් විදේශ රටකත් ඉඳලා කොහොම හරි ඉපට සිදුනා අන්තිමට නීතිය හරහා ඇයට තදබල ලෙස අවවාද කරන්න. ඊට පස්සේ මෙවැනි දෙයක් කළොත් අතලංගුවට ගන්න බවට මේ වෙද්දී නීතිය නැට දැනුම් දීලායි තියෙන්නේ කියලායි ඔහු කියලා තිබුණේ.